అమ్మకరే పాపిసి చెప్పేది అది అసలు నీ పెద్దకే ఒక్కం నవసరం. తాత నెత్తి వెళ్ళాదు తాత నెత్తిలో అవరు దహాకిద్రేను తాతగలే అడువాడు అదిశయమే నెత్తి ఉంది తాత రస తాత పూర్తిగా దరుగ్య సేపే తాత హందరు దాన్న మరి ఏమిటి కేన్నది ఏమి దేక మటి కివినే అని మంద అన్నోని మేడం ఏమి అన్న దిన్న బే కెమిటిగా కాలే అన్న ఓమి ముగ్గురు మట ముద్ర బెండ పడ్డా బెలవే మాకు అలానే ఆగ్రహ ඔයාට දැන් කල්පනා කරන්න කිසිම ප්‍රොබ්ලම් එකක් නැහැ. තිබුණ ප්‍රොබ්ලම් එක මං ඊ විසඳලා දුන්නානේ. ඔයා අදත් මාව එක් කරගෙන ඇවිත් තියෙන පාළු තැනකට අපි යමු කැන්සි. හරි ඩිසයින්ස් ටික දැන් මේකනේ ලත් ඇති. දැන් අපිට හැංගෙන්න ඕනේ නෑනේ ශිහාන්. හිතනොත් මං අදක්ගින් ඔයාට හොදටම බැනුම් අස්සනවා මට මේ විදිහට සලකන හින්දා ඔය ළමයාට මෙහෙ කිසි කරදරයක් නැතුව හොඳට ඉන්න පුළුවන් නෝනායි මහත්තය වගේ තමයි ළමයි දෙන්නත් හරිම කරුණාවන්ත මැඩම් ගෙදරම දෙන්නේ මේ දේපොල සේරම ලොකු නෝනාගේ ඒත් ලොකු නෝනා ඒවා කිසි දෙයක් ගැන හොයන්න බලන්නේ නැහැ ඔක්කොම මහත්තයර දාර දීර නෝනා පින්දහන් කරගෙන ඉන්නවා පෙරමේට වැඩියෙන් යන්න වෙන්නේ පන්සල් එතකොට දැන් දර ඉස්සරහල්ලා තියෙන චිත්‍රකාරයෝ ආ ඒක කුංචි දෙයිද මුංචි වේද කීචාලේ ඇරෙන්නේ පිස්සු වගේ අපි නම් කෑම හදන්නේ ගමේ විදිහට මහත්තයා කන්න කැමති විදිහටනේ ඒ නිසා අරවින්දර කෑම ගැන ප්‍රශ්නයක් දෙන්නේ නැහැ මං කිව්වේ ලකුණු නම් මේ ළමයා හොඳට හිටියොත් හැමදාම උනන් මෙහෙ ඉන්න පුළුවන් කියලා මං නම් කියන්නේ හැමදාම ඉන්න කියලා අරවින්ද කියන්නේ උගත් ළමයෙක්නේ එහෙම කෙනෙක් හැමදාම ඩ්‍රයිවිං රස්සාව කරන්න ඕනේ උත්සාහ කළොත් දිනු වෙන්න පුළුවන් අනික පූර්ව කුසල කර්මයක් කරලා තියෙනවා නම් හොඳ තැනකට එන එක කාටවත් බලක් ගන්න බෑ අරවින්ද ගමේ යනකොට පරක්කු වෙනවනේ ඒ නිසා හොඳට කෑම කාලයන්